සම්බුද්ධ සසුන දා පවතින්නේ සිල්වත් ගුණවත් උගත් ශ්‍රාවකයන් වහන්සේලා මතයි. කෙතරම් උසුබුදු පිළිම තිබුණත් චෛත්‍ය වේර විහාර තිබුණත් එම වස්තුන්ට බුදු සසුන රැක ගැනීමට හැකියාවක් නොමැත. භික්ෂුන් වහන්සේලා හොඳින් ධර්මය හදාරා එම ධර්මය දේශනා කරමින් සාකච්ඡා කරමින් ලේඛනගත කරමින් පවත්වා ගෙන යාම සසුනෙහි යහපැවැත්මට අත්‍යවශ්‍යය. එසේ අප සම්බුදු සසුන රැක ගැනීමට මෑතියුගේ ක්‍රියාකල ශ්‍රේෂ්ඨ අධිවරයන් වහන්සේ නමක් ලෙස රේණුකානේ චන්ද විමල මාහිමිපාණන් වහන්සේ හඳුන්වා දිය හැකිය. කොළඹ දිස්ත්‍රික්කයේ බණ්ඩාරගම ආසන්නයේ අධිකාරී පත්වයේ රයිගම් කෝරළයේ රේණුකාන ගම පිහිටා ඇත. මෙය පුංචි ගමකි. මේ ගම අද මෙන් එදා දියුණු ප්‍රදේශයක් විය. සරුසාරකෙත් වතුලින් සැදුම් ලත් රේණුකාන ඉතා සුන්දර ගම්මානයකි. මේ ගමේ සිටි දොන් බස්තියන්ද පවුලික් ගුණවර්ධන මහතාට සහ මුණසිංහගේ පොඩි නෝනා මාතාවට 1897 ජූලි මස 19 වෙනි දින උපන් තිම්මත් කුමරා රූබල් ගුණවර්ධන නමින් හඳුන්වනු ලැබීය. ඔහු 6 දෙනෙකුගේ යුත් පවුලේ වැඩිමලා විය. ඔහුට බාහිර සොයුරක් හා සොයුරන් 4 දෙනෙක්ද එම පවුලට ඇතුළත් විය. මේ පින්වත් දරුවා අධ්‍යාපනය ලැබීමට ගියේ අල්ලපු ගමේ තිබූ වීදියගොඩ පාසලටයි. ඔහුෙහි දෙවන පන්ති දක්වා ඉගෙනීම කළේය. මේ දිනවල බුරුම ජාතික යූ විලේ අලංකාර නම් හිමිපාණන් වහන්සේ පුරණ ප්‍රදේශයට වැඩම කොට කළු පහන නැමැති කන්දේ ගල් ගුහාවක වැඩ සිටියහ. උන්වහන්සේ හොඳින් සිංහල භාෂාව නොදැන සිටියත් දන්නා තරමින් එම ගමේ ප්‍රදේශයේ ජනතාවට ධර්මය දේශනා කළේය. මෙම ධර්මය දේශනාවල විශේෂත්වයක් වූයේ මානකමේ අගය නිතර පෙන්වා දීමයි. එයට හේතුවක් වන්නට ඇත්තේ ගුරුම රටේ බොහෝ දෙනෙකු ටික කලකට හෝ පැවිදි වී කටයුතු කිරීම විය හැකිය. මේ නිසාම ගමේ කවුරුත් තම දරුවෙකු පැවිදි කිරීමට කැමැත්තක් දැක්වූහ. එහි ප්‍රතිඵලයක් ලෙස දෙමව්පියන්ගේ ආශිර්වාදය ඇතිව ගමේ දරුවන් 27 දෙනෙකු පැවිදි වීමට කැමැත්ත පළ කරහ. බුරුම ජාතික විනයාලංකාර හාමුදුරන් වහන්සේ එම දරුවන් 27 දෙනාම පැවිදි කළහ. ක්‍රිස්තු වර්ෂ 1906 ජනවාරි 8 වනදා පාසල් අධ්‍යාපනය නතර කර ප්‍රවති දිවයට ඇතුළත් වූ රුබරු ගුණවර්ධනද මෙම පිරිසට අයත් වූ අතර ඔහු පැවිදිවීමෙන් පසුව රේණුකාණී චන්දවිමල නමින් හඳුන්වනු ලැබේ. පැවිදි වූ සාමණේරයන් වහන්සේලාට වැඩි කාලයක් ලංකාවේ වැඩ සිටීමට හැකියාවේ නැත. උන්වහන්සේලා සියලු දෙනාම 1908 ජනවාරි 27 දින විද්‍යාලංකාර හිමියන් විසින් බුරුම රටට හේවත් මියන්මාරයේ ඇඳවා ගන්න ලැබහ. සිංහල භාෂාව හැර කිසිම භාෂාවක් නොදැන බුරුම රටට වැඩිය මේ පොඩි හාමුදුරුවන් පිරිසට මුලදී අධ්‍යාපනය ලැබීම කෙසේ වුවත් කතාබහ කිරීම පවා අපහසු විය. එහෙත් උන්වහන්සේලා ටික කලකින් බුරුම භාෂාව හොඳින් ඉගෙන ගත්තහ. ඒ අතර සූත්‍ර, විනය හා අභිධර්මය ඉතා හොඳින් ප්‍රගුණ කළහ. ත්‍රිපිටකය පමණක් නොව තම භික්ෂු ජීවිතයට අවශ්‍ය කරන ඇවැතුම් පැවතුම් මෙන්ම භාවනාවද හොඳින් ප්‍රගුණ කළහ. මේ ඉතා දැන උගත් භික්ෂූන් වහන්සේලා වෙතින් අධ්‍යාපනය ලද මේ සාමණේරයන් වහන්සේලා අතර රේණුකාණී හිමියෝ ඉතා දක්ෂ අයරින් ත්‍රිපිටකය පමණක් නොව ගුරු භාෂාවෙන් ලියවී ඇති අභිධර්ම ග්‍රන්ථ පවා ඉගෙන ගත්තහ. උන්වහන්සේ ගුරු භාෂාව ඉතා හොඳින් ලියවීමට කියවීමට දක්ෂයෙක් වූහ. එසේම වසර 10ක් පමණ ගුරුමේ අධ්‍යාපනය ලද උන්වහන්සේලා 1917 සෝමවාර 16 වෙනි දින බුරුම රටේ ධම්මිකාරාම සීමාවේදී අධිශීල සංඛ්‍යාත උපසම්පදාව ලබා ගත්තහ. උපසම්පදාව ලබා ටික කලකින් ලංකාවට වැඩම කර උන්වහන්සේ දෙමළකොට මහා විශුද්ධාරාම පන්සලේ වැඩ සිටියහ. එම පන්සලේ වැඩ සිටි සිරි ධම්ම නම් මාහිමිපාණන් වහන්සේ අභිධර්මය උගන්වන අතර රේණුකාණී හිමියෝද එම පන්තියට ගොස් උගන්වන ආකාරය බලා සිටියහ. එක දිනකින් සිංහල භාෂාව ඉගෙනගත් උන්වහන්සේ එම පන්තියේ අයට අභිධර්මය ඉගැන්වූහ. කුඩා කාලයේ බුරුම රටට වැඩම කළ නිසා සිංහල භාෂාව පිළිබඳ හොඳ හැකියාවක් නොතිබූ උන්වහන්සේ ජාතක පොත, සද්ධර්ම රත්නාවලිය, පූජාවලිය වැනි පොත් පවා කියවීම, ලිවීම සිංහල භාෂාව පිළිබඳ දැනුම වර්ධනය කරගත්හ. ඒ නිසාම උන්වහන්සේ විසින් රචනා කරන ලද පළමු ග්‍රන්ථය වූ නිර්වාණ විනිශ්චය අප පැරණි පොත් තුළ භාවිතා වන වචන යොදා තිබෙන බව පෙනේ.
මුල් කාලයේ සිංහල වචන නොදන්නා නිසා තමා එසේ ලීවද අනෙක් ග්‍රන්ථ රචනා කිරීමේදී සරල වචන යොදා ඇති බව පසු කලක උන්වහන්සේම සඳහන් කළහ. අතිගරු රේරුකාණේ මාහිමිපාණන් විසින් රචනා කරන ලද ග්‍රන්ථ සංඛ්‍යාව 25කටත් වැඩිය. තේරවාදී පිළිගැන්වීමට එකඟව මෙන්ම මතභේදයට තුරු නොදෙන ආකාරයට උන්වහන්සේ එසෑම් ග්‍රන්ථයක්ම රචනා කොට ඇත. පිටකයේ සඳහන් කරුණු මතු කරමින් පොත් ලිවීම උන්වහන්සේ තුළ තිබූ අපූර්ව හැකියාවකි. තමා ලියූ දෙය නැවත කපා හැරි වැරදි හැදීමක්ද කඩසටහන් ලියා පසුව නිවැරදිව ලිවීමක්ද උන්වහන්සේගේ ජීවිතයේ තිබුණේ නැත. ලියන ලද දේ එක වතාවෙන්ම ලියා මුද්‍රණයට එවීම සිරිතයි. අද ලංකාවේ අයට පමණක් නොව ලෝකයේ බොහෝ සිංහල ජනතාවට මෙම ග්‍රන්ථ වැදගත් වී ඇත. එසේ රචිත ග්‍රන්ථ අතර පෙහෙවස් සමාදන් වූ උපාසක උපාසිකාවන් අපෝෂිත අෂ්ටාංග ශීලයේ රකිමින් කල් ගත කළ යුතු ආකාරය ගැන උපදෙස් ලබා දෙන පොහොය දිනය ග්‍රන්ථයත් සමාජයේ බොහෝ දෙනා අතර ඇති ප්‍රශ්න 100කට පිරිතුරු සැපයන ධර්ම විනිශ්චය ග්‍රන්ථයත් බෞද්ධ ජීවිතයක් හොඳින් ගත කරන ආකාරය විස්තර කෙරෙන බෞද්ධයාගේ අත්පුත ග්‍රන්ථයත් දස පාරමිතා පිළිබඳ දීර්ඝ විස්තරයක් කෙරෙන පාරමිතා ප්‍රකරණ ග්‍රන්ථයත් අභිධර්මයේ ඉගෙන ගැනීමට අකමැති අයට ඉහළ දැනුමක් ලබා දෙන අභිධර්ම මාර්ග ග්‍රන්ථයත් ඉතා ප්‍රයෝජනවත් ග්‍රන්ථ කිහිපයකි. වහන්සේ පිරිවෙන් අධ්‍යාපනය හෝ විශ්වවිද්‍යාල අධ්‍යාපනය හෝ ලබා උපාධි ලද කෙනෙක් නොවූහ. උරුමයට ගොස් පන්සල් අධ්‍යාපනය ලැබීමෙන් හා භාවනා කිරීමෙන් ලැබූ දැනුමෙන් සිය ග්‍රන්ථ රචනා කොට ඇත. මෙම ග්‍රන්ථ කොපමණ වැදගත් යන්නට හොඳම සාධකය වන්නේ උන්වහන්සේගේ හැකියාව දැන විශ්වවිද්‍යාල හා අධ්‍යාපන ආයතනයන් උන්වහන්සේට පිරිනමු උපාධි සාධකයයි. ප්‍රවීණ භාෂෝපකාර සමාගම මගින් පාලි, සංස්කෘත, සිංහල භාෂා පිළිබඳ හසල දැනුමක් හැටියට ලබා දෙනු ලබන උපාධියක් වන සම්මාන පණ්ඩිත උපාධිය උන්වහන්සේට පිරිනැමිනි. විද්‍යාලංකාර විශ්වවිද්‍යාලය, වර්තමාන කැලණිය විශ්වවිද්‍යාලය මගින් අභිධර්මය පිළිබඳව මහාචාර්ය පදවියක්ද එම විශ්වවිද්‍යාලය මගින්ම 1963 වර්ෂයේදී සාහිත්‍ය චක්‍රවර්ති උපාධියද පිරිනැමිනි. අනුරාධපුර බුද්ධ ශ්‍රාවක භික්ෂු විශ්වවිද්‍යාලය මගින් ප්‍රවචන විශාරද සම්මාන උපාධියද පිරිනැමුණු අතර 1967 වර්ෂයේදී ශ්‍රී ලංකා ස්වේජීන් නිකායේ මහානායක පදවියද 1995 වර්ෂයේදී අමරපුර මහා සංඝ සභාව මගින් අමරපුර මහෝපදාන ශාසන සෝභන යන ගෞරව නාමයෙන්ද උන්වහන්සේ වෙස පිරිනමා ඇත. රම්ගරු නාම උගත්කම් තිබුණද උන්වහන්සේ ඉතා චාම් අල්පේච ජීවිතයක් ගත කළහ. මොණනායකම් තිබුණද උන්වහන්සේ කුඩා කාමරයක් තුළ ඉතා නිහතමානී දිවි පෙවතක් ගෙවූ බව බොහෝ දෙනා දන්නා කරුණකි. ධර්ම ග්‍රන්ථ රාශියක් රචනා කළද ඒ හැම එකක්ම පෘථුවේ හිඳගෙන කුඩා ලෑලි කෑල්ලක් මත තබාගෙන ලියා ඇත. වටිනා මේස, කුතු, ඇඳ ඇතිරිලි, බුමු තුරුණු වලින් යුක්ත වූ සුඛෝපභෝගී දිවි පෙවතක් නොගෙවූ අප හිමිපාණන් වහන්සේ තම රචනා කළ ග්‍රන්ථ විකුණා මුදල් සෙවීමට සූදානම් වූයේද නැත. ඒ බාහුදෙක්ම ධර්ම දානය පිණිසම රචනා කළ බව නොරහසකි. ඒ බව උන්වහන්සේගේ ග්‍රන්ථයකම සඳහන් කොට ඇත්තේ මෙසේය. මම පොත් රචනා කළේ මුදල් හම්බ කිරීමේ අදහසින් නෙවෙයි. මගේ පොතක් වෙන කවුරුන් හෝ මුද්‍රණය කළාට මගේ පොත්වල කොටස් කුටා ගත්තට මගේ නම කළා වෙන කෙනෙකුගේ නමින් මුද්‍රණය කළාට මගේ නම් කිසිම විරුද්ධත්වයක් නැහැ. එකිනෙකට විරෝධී වුණාට මගේ නම් තහනමක් නැහැ. සිතමන ආකාරය කෙනෙකු දෙයන්නට නියත පාටියම ප්‍රමාණවත් වේ. උන්වහන්සේ භාවනාව ගැන පොතක් රචනා කළේ තමන් වහන්සේලත් ඇත්තකින් ඇතිවය. බුදුබණ තම ජීවිතයට ලං කරගෙන සුපේශල ශික්ෂාකාමී දිවිපෙවතක් ගෙවූ උන්වහන්සේ අපවත් වීමට පෙර සුඛිය ආදානය සිදු කරන ආකාරයේද යහතැබීම විශේෂත්වයකි. උන්වහන්සේගේ ඉල්ලීම් වූයේ ලස්සන පෙට්ටියක තබා පොඩි දම කුරණ ගසා මහා චිතක වලින් සරසා ලොකු ආදානෝත්සවයක් කිරීම නොව තමන් වහන්සේ දහවල් විවිධ කරන්නා කුඩා ඇඳ පිටින්ම වත්තේ දර ගොඩක් ගසා ඒ මත තබා ආදානය කරන ලෙසය. තම සිරුරද දින ගණනක් තබා නොගෙන දර ගොඩ ගසා අවසන් වූ විගස ආදානය කොට අන් අයට දැනුම් දෙන ලෙස ඒ සටහන් කොට තිබිණි. සෑම දෙයක්ම අනිත්‍ය බව ලෝකයාට පසක් කර දෙමින් උන්වහන්සේ 1997 ජූලි 4 වෙනි දින සිහියෙන් යුතුව අපවත් වූ සේක.
උන්වහන්සේගේ ඉල්ලීම මත ආධානි ඉතා චාම් ආකාර සිදුකොට පින් උනඳු අනුමෝදම් කෙරිනි. ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමා, දීර්ඝ කාලයක් ශ්‍රී ලංකා ද්වීපය පෘතුගීසි, ලන්දේසිය, ඉංග්‍රීසි ජාතිකයන්ට යටත් වී තිබීම නිසා 19 වෙනි සියවසේ මැදභාගය වන විට බොහෝ දෙනා තුළ ජාතිය, ආගම හා රට ගැන තිබූ ආදරයත් අභිමානයත් යටපත්ව තිබුණි. බෞද්ධාගම ඇදහීම මෙන්ම දේශීය නම් ගම් භාවිතා කිරීම පවා විදේශීය පාලනය තුළ සමච්චලයට ලක් වී තිබිණි. එදා ඇදැම් ඇතැම් බෞද්ධයෝ තමන් බෞද්ධයයි කීමට පවා ලැජ්ජා වූහ. ක්‍රිස්තියානි ආගම වැළඳගත් අයට රජයේ උසස් තනතුර හිමි විය. ගරු නම්බුනාම හිමි විය. මේ නිසා බොහෝ සිංහලයෝ තමන්ගේ ආගම මෙන්ම සිංහල නම් ගම් සිරිත් විරිත් ආදියද තමා බැහැර කර කටයුතු කිරීමට පටන් ගත්හ. බෞද්ධාගම දහන අය ඒ රහසේ කිරීමට පුරුදුව සිටියහ. විට හාමුදුරුවන් වහන්සේලාට දානය දුන්නොත් දට ගැසීම වැනි නීති ක්‍රියාත්මක කිරීම නිසා දායකයෝ රහසින් දානය දීම සිදු කළ. එවිට අසරණ සරණ සිරිසල්ලම් කර සංකරාජ හිමිපාණන් වහන්සේ මහනුවර යුගය ලක් ඉතිහාසයේ සුවිශේෂී සංදිස්ථානයකි. ඇතන් රදුපුර යුගයෙන් ඇරඹෙන අපේ ලක් ඉතිහාසයේ යුග ගණනාවක් පසු කළ විට මෑත මහනුවර යුගය හමු වේ. එම යුගය තුළ විවිධ අර්බුද ඇති වූ බව ඓතිහාසික තොරතුරුවලින් අනාවරණය වේ. පෘතුගීසි, ලන්දේසි ආදී බටහිර ජාතීන් හෝදුබඩ ප්‍රදේශ අල්ලා ගැනීම මේ අර්බුදවල එක් අවස්ථාවකි. කන්දුඩල රාජධානිය නායක්කර වංශික අබෞද්ධ රජවරුන්ගේ පාලනයට යටත් වීමෙන් 17 වන සියවසේ මැදභාගය වන විට දේශීය බෞද්ධ සංස්කෘතිය ක්‍රමෙන් පරිහානියට පත්වන්නට විය. ශාසනික පරිහානියද ඊළා කැපිලා පෙනුනි. එක් උපසම්පදා භික්ෂුවක් හොසවා ගැනීම අසීරු විය. බැලිවිට සරණංකර සංඝරාජ හිමිපාණන් පහළ වූයේ මෙබඳු පරිහානියන් යුගයකදීය. උන්වහන්සේ උඩරට තුම්පනේ ප්‍රදේශයේ බැලිවිට නම් ගමේ 1698 ජුනි 18 වෙනිදා සදහවත් හෙළබොදු කුලයක උපත ලැබූහ. ඒ පින්වත් කුල කුමරුගේ ගිහි නම කුලතුංග බණ්ඩාරයි. වයස අවුරුදු 16 මහනුවර සූර්යගඩ විහාරයේ බැලිවිට සරණංකර නමින් පැවිදි බව ලැබූ මේ පින්වත් කුල කුමරුවා කුල උපතින් බොහෝ වාසනා ගුණ ඇති බව ගුරු දෙගුරුන්ට පෙනී ගියේය. ඇති වී තිබූ සංස්කෘතික පරිහානිය නිසා පොත්පත් මෙන්ම ගුරුවරුන්ද සොයා ගැනීම ඉතාම දුෂ්කර වූ මේ යුගයේ සරණංකර හිමිපාණන් වහන්සේට අවශ්‍ය අධ්‍යාපනය ලබා ගැනීම ගැටලුවක් විය. උන්වහන්සේට සිදු වූයේ ගුරුවරුන් සොයා දුර බැහැර ප්‍රදේශවලට ගොස් බොහෝ දුෂ්කරතා මැද පාලි භාෂාව හා ධර්ම විනය ඉගෙන ගැනීමටයි. උත්සාහය හා කැපවීම අත්මහල සරණංකර හිමිපාණන් බොහෝ දේ උගත්තේ සෝත්සාහයෙනි. සිංහල, පාලි, සංස්කෘත, බුද්ධ ධර්මය, කාව්‍යශාස්ත්‍රය හා තවත් බොහෝ විෂයන් පිළිබඳව හසල දැනුමක් ලබා ගැනීමට උන්වහන්සේට හැකි වී තිබුණි. ශික්ෂාකාමී අල්පේච්ඡ ජීවිතයක් ගත කිරීමට කැමති වූ බැලිවිට සරණංකර ස්වාමීන් වහන්සේ පැවිදි උදා සිටම යපනේ පිණිසුදා වැඩිමින් එබැවින් පිණ්ඩපාතික සරණංකර හිමි යනුවෙන්ද ගමින් ගමට වැඩිමින් දන් දෙසමින් අසරණයන්ට පිහිට වූ බැවින් අසරණ සරණ සරණංකර හිමි නමින්ද උන්වහන්සේ ප්‍රසිද්ධ වූහ. බුද්ධ ශාසනය මෙන්ම බෞද්ධ සමාජයම මේ වන විට මුහුණ දී තිබූ කනගාටුදායක තත්ත්වය ශාසන මාමක බොහෝ දෙනාගේ අවධානයට ලක් වූවකි. භික්ෂූන් නමින් පෙනී සිටි ඇතැම් හෝ අමුදරුවන් පෝෂණය කළහ. ධනවත් රදල පවුල්වලට පණිවිඩ ගෙන යාම ආදී මෙහෙවර ඉටු කළහ. ඔහු ධර්ම වේලය පිළිබඳ දැනුමෙන් මෙන්ම ශික්ෂණයෙන්ද පිරියේ සිටියෝය. උගත් භික්ෂූන් හා ගිහියන් සිටියේ අතලොස්සකි. ඔවුන්ද විටක චෛත්‍යයෙන් පිරිය සිටි බව සඳහන් වේ. කලින් පැවති අධ්‍යාපන ආයතනය අභාවයටම ගොස් තිබෙන උපසම්පදාවකට අවශ්‍ය භික්ෂූන් සොයා ගැනීමට නොහැකි කිරීමටම ශාසනික තත්ත්වය පහත වැටී තිබුණි. මේ කාලයේදී සරණංකර හිමිපාණෝ මෙම පරිහානියෙන් සසර නගා සිටවීම යුතුයයි අධිෂ්ඨාන කර ශාසන මාමක පිරිස සංවිධානය කරගත්හ. ඒ අනුව සිල්වත් සමාගම නමින් සංවිධානයක් පිහිටුවා ගන්නා ලදී. සිල්වතුන්ගේ බාධක හිරියල මැද පාගමනින් ගම්දන සිසාරා වඩිමින් ධර්මයේ දේශනා කරමින් පැවිදිවීමට කැමති බොහෝ පිරිසක් සිල්වත් සමාගමට එක්කර ගැනීමට අප හිමිපාණන්ට හැකි විය. එසේම සරණංකර හිමිපාණෝ බුදුදරුවන්ගේ ශාසන මාමක බවද දියුණු කිරීමට ක්‍රියා කළහ. ධර්ම ඥානය මෙන්ම බත් පිළිවෙද්ද ප්‍රගුණ කර
සසුනේ චිර පැවැත්මට ඇතැම් භික්ෂූන් මහන්සේලා බිහි කිරීමට කටයුතු කළහ. උපතින් වයස අවුරුදු 50කමද සරණංකර සාමණේර හිමිපාණන් වහන්සේට උපසම්පදාව ලබා ගැනීමට නොහැකි විය. ඊට හේතුව උපසම්පදා භික්ෂූන් එකල මෙරට නොසිටීමයි. සරණංකර හිමිපාණෝ කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමාගේ උදව් ඇතිව උපසම්පදා භික්ෂූන් වහන්සේලා පිරිසක් මෙරට වැඩම කර ගැනීම සඳහා දූත පිරිසක් සියම් රටට තෙවත්තාලි තායිලන්තයට යැවීමට කටයුතු කළහ. සියම් රජතෙමේ උපාලි මහතෙරුන් වහන්සේ ප්‍රමුඛ උපසම්පදාලාභී භික්ෂූන් වහන්සේලා 29ක් ලක්දිවට එවීය. 1753 දී සියම් රටින් පැමිණ මේ භික්ෂූන් වහන්සේලා වෙතින් සරණංකර හිමිපාණන් ඇතුළු 6 නමක් උපසම්පදාව ලබා ගැනීමෙන් ලක්දිව ශාසනික මොනරුදයක් ඇති විය. එහිදී සරණංකර මහහිමිපාණන් වහන්සේ මුලින්ම උපසම්පදාව ලබා නොගෙන සිල්වත් සමාගමේ අනෙක් සිල්වතුන්ට මුල් තැන දුන් බව සඳහන් වේ. ඒ උන්වහන්සේලා තුළ පැවති අනතිමානී ගුණය නිසාය. සියම් මහානිකාය නමින් හැඳින්වෙන භික්ෂු පරපුර ශ්‍රී ලංකාවේ ඇති වූයේ මෙම උපසම්පදාවෙන් පසුවය. උගත්කමින් හා ශික්ෂාකාමීත්වයෙන් අගතැන්පත් සරණංකර ස්වාමීන් වහන්සේ විසින් ලක්දිව බුදු සසුන නගා සිටවීමට කරන ලද සුවිශාල මෙහෙවරට උපහාර වශයෙන් කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා විසින් සංඝරාජ පදවිය පිරිනමන ලදී. එහෙත් එම පදවිය නිසා උන්වහන්සේ උද්දාමයට පත් වූයේ නැත. සිය ආරාමයට වැඩි වහාම තල්පතක්ගෙන තමාටම අවවාද වශයෙන් උඩගුණව මහන යන වචනය තුන ලියා පිවිසුම් දොරටුවේ අලවා තැබූහ. උඩුනුවර නියම කන්දේ පිරිවෙනක් පිහිටුවීමෙන් හා අනුරාධපුරය, දඹුල්ල, පොළොන්නරුව ආදී බෞද්ධ සිස්තස්ථාන ප්‍රසංස්කරණය කරවා නිසි පරිදි පුද පූජා පැවැත්වීමට උන්වහන්සේ කටයුතු කළහ. මෙසේ බෞද්ධ පුනර්ජීවනය සඳහා විශාල මෙහෙවරක් වැලිවිට සරණංකර සංඝරාජ හිමිපාණන් විසින් ඉටු කරන ලදී. මානවර පැවැත් වූ දේවාල පෙරහැරට ශ්‍රී දන්ත ධාතුන් වහන්සේට උපහාර දැක්වීමේ මාලිගාවේ මහා පෙරහැරද එක්කන ලද්දේ උන්වහන්සේගේ උපදෙස් අනුවය. ධර්ම විනය පිළිබඳ විශාරදයෙක් වූ වැලිවිට සරණංකර අසරණ සරණ සිටි සරණංකර සංඝරාජයාණන් වහන්සේ විසින් රචිත ධර්ම ශාස්ත්‍ර ග්‍රන්ථ රැසකි. මුනිගුණාලංකාරය, සාරාර්ථ සංග්‍රහය, රත්නත්‍රය, ප්‍රණාම ගාථාසන්නය, සතර බණවර සන්නය ඒ වයින් කිහිපයකි. අවුරුදු 80ක් ලොව ශාසන සේවයේ යෙදුණු උන්වහන්සේ 1778 ඇසලපුර පසළොස්වක පොහෝ දින අපවත් වී වදාළහ. මෙසේ මෙරට ගිහි පැවති බෞද්ධ ජනතාව වෙනුවෙන් මෑති යුගයේ අසමසම මෙහෙවරක් ඉටු කරමින් පරිහානියට පත් බුද්ධ ශාසනය නැවත ප්‍රතිසංස්කරණය කිරීමට වැලිවිට අසරණ සරණ සිරි සරණංකර සංඝරාජ හිමිපාණන් වහන්සේ ප්‍රතිස්ථාපනය කිරීමට වැලිවිට අසරණ සරණ සිරි සරණංකර සංඝරාජ මහහිමිපාණන් වහන්සේ ක්‍රියා කළහ. උන්වහන්සේගේ චරිතයෙන් අපට ලබා ගත හැකි ආදර්ශ කීපයක් මෙසේය. ත්‍රිවිධ රත්නය පිළිබඳව අපරිමිත ශ්‍රද්ධාවෙන් යුක්ත වීම, ශික්ෂාකාමීව හා අල්පේච්ඡව ජීවත් වීම, විවිධ දුෂ්කරතා මැදුවද අධ්‍යාපනය පිළිබඳ දැඩි ඇල්මක් දැක්වීම, සිසු දරුවන්ට උදව් උපකාර කිරීමට ඇති කැමැත්ත, නිරහංකාර බව, ස්ථිර අධිෂ්ඨානය මෙසේ පෙන්වා දිය හැකිය. දුටුගැමුණු මහරජතුමා, මාගේ මේ ව්‍යායාමය බුද්ධ ශාසනයේ චිරස්ථිතිය පිණිස මිස කිසි කලකත් රජසැප පිණිස නොවන්නේය යනු දුටුගැමුණු රජතුමාගේ අභීත සටන් පාඨයයි. එහි පරමාර්ථය වූයේ දශක ගණනාවක සිට විනාශමුඛයට යමින් පැවති දේශීය ස්වාධීනත්වය ආරක්ෂා කර ගනිමින් විදේශීය පාලනයෙන් රට, ජාතිය, ආගම මුදා ගැනීමයි. විදේශීය පාලනයෙන් රට මුදාගෙන එක්සේසත් කිරීම නිසා එතුමා ඓතිහාසික යුග පුරුෂයෙක් වූ බව ප්‍රකටය. එසේම එතුමන් විසින් සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය සංවර්ධනයත් උදෙසා දැවැන්ත මෙහෙවරක් ඉමහත් ශ්‍රද්ධාවෙන් හා ඕනෑකමින් ඉටු කරන ලදී. එතුමා රුහුණු රජ පෙළපතට අයත් කාබන්තිස්ස රජතුමාගේ හා විහාර මහදේවියගේ වැඩිමල් පුත්‍රයාය. හෙතෙම තම බහල සොහොයුරු තිස්ස කුමරු හා දෙමව්පියන්ගේ මඟ පෙන්වීමේ යටතේ මහා සංඝරත්නයේ ආශිර්වාද අනුශාසනා ලබා හැදී වැඩුණේය. මේ වකවානුවේ අනුරාධපුරය අගනගර කොට ලක්දිව පාලනය කළේ එලාර නම් ද්‍රවිඩ රජ කෙනෙකි. මහාවංශය සඳහන් පරිදි එලාර රජු සාධාරණ දෙහැමි පාලකයෙකි. ඔහුට පෙර මෙරට බලය අල්ලාගෙන සිටියේ සේනගුත්තික යන දකුණු ඉන්දියානු ආක්‍රමණිකයන්ය. මේ අවාසනාවන්ත තත්ත්වයෙන් රට බේරාගෙන
බුදු සසුන ආරක්ෂා කිරීම යුගයේ අවශ්‍යතාවක් වූයේය. විදේශ බලවේග හමුවේ සටන් කොට රට දෙය සමේ බේරා ගැනීමට දුටුගැමුණු කුමරු ඉමහත් කැපවීමෙන් හා උනන්දු වෙන ක්‍රියා කළේය. කුමරුගේ මේ අපේක්ෂාවන්ට පිය රජතුමා මුලින් අකමැති වූයේ ඒ සඳහා සුදුසු කාලය නොවන බව ප්‍රකාශ කරමිනි. පිය රජතුමාගේ එකඟ නොවීම නිවට කමක්යැයි ගැමුණු කුමරා සිතුවේය. මේ පියපුතු ගැටුමෙහි ප්‍රතිඵලයක් ලෙස ගැමුණු කුමරු කාලයක් පියාගෙන් ඈත කොත්මලේ ප්‍රදේශයේ විසුවේය. පිය රජුගේ අභාවයෙන් පසු රුහුණේ පාලකයා වූ දුටු ගැමුණු කුමරු වාන තම මවගේද භික්ෂූන් වහන්සේගේද ආශිර්වාද ලබාගෙන සේනාසන්නද්දව ගොස් ප්‍රාදේශීය නායකයන් පරාජය කරමින් ක්‍රමයෙන් අනුරාධපුරයට සමීප වූහ. විජිතපුර නම් ස්ථානයේදී කරන ලද තීරණාත්මක සටනින් ජයගත් දුටුගැමුණු කුමරු වානෝ ත්‍රිසිංහලයේ එක්සේ සත්කොට රජු බවට පත් වූහ. හෙතෙම සටනේදී මියගිය එළාර රජු රාජකීය ගෞරව සහිතව ආදාහනය කොට සෑයක්ද තනවා නිශ්ශබ්දතාවය දක්වා එයට ගරු කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියේය. යුද්ධයේදී ප්‍රතිවාදියෙකු වූ මොහුට කරන ලද මෙම ගෞරවය විශිෂ්ට ආදර්ශයකි. මෙතුමාගේ ප්‍රධානතම ශාසනික මෙහෙවර වූයේ බෞද්ධ ලෝකයේ මුදුල් මල් කඩ වූ බඳු රුවන්වැලි සෑය ඉදිකිරීමය. මහා සෑය යනුවෙන් හැඳින්වෙන එම සුවිසල් චෛත්‍යයට මුල් ගල තැබීමේ මංගල අවස්ථාව සඳහා ලෝකේ නන් දෙසින් රහතන් වහන්සේලා දස දහස් ගණනක් වැඩි බව සඳහන් වේ. ඉන් පැහැදිලි වනුයේ සමස්ත බෞද්ධ ලෝකයටම මේ සිද්ධිය වැදගත් වූ බවය. මේ දාගබ ගොඩනැගීමේ යෙදුණු සියලුම කාර්මිකයන්ට ආහාර පාන ඇඳුම් පැළඳුම් වැටු පිරිනම වූ බව මහා වංශයේ සඳහන් වේ. මහා සංඝරත්නය කෙරෙහි අතිමහත් ගෞරවයකින් යුක්තව හැදුණු වැඩුණු රජු කිසිවිටක භික්ෂූන් වහන්සේලාට නොපිළිගන්වා ආහාර නොගත් බව සඳහන් වේ. මිරිස් ව්‍යංජනයක් සඟනුවරට පූජා නොකර ආහාරයට ගැනීම ගැන තමාටම දඬුවම් දෙනු පිණිස රජතුමා සෑදූ චෛත්‍ය මිරිස වැටිය නම් වේ. මීට අමතරව තවත් විහෙර විහාර 68ක් දිවයින විවිධ ප්‍රදේශවල කර වූ බව සඳහන් වේ. දුටුගැමුණු රජුගේ අනුස්මරණීය ශාසනික ඉදිකිරීම අතර ලෝවා මහා ප්‍රාසාදයේ යනුවෙන් හැඳින්වෙන අසිරිමත් ගොඩනැගිල්ල මහා සෑයට පමණක් දිවිනි වන්නේය. අනුරාධපුරයේ මහමෙවුනා උයනෙහි මිහිඳු මාහිමියන්ගේ දවස දේවානම්පියතිස්ස රජු මහරජතුමාගෙන් ඇරඹුණු මහා විහාරය වඩාත් අංග සම්පූර්ණ ලෙස විවිධ ගොඩනැගිලිවලින් යුක්තව දැකුම් කළ සුවිසල් බෞද්ධ මධ්‍යස්ථානයක් බවට පත්කරන ලද්දේද මෙම රජතුමන් විසිනි. රජතුමා ධර්ම ශ්‍රවණයට දැඩි කැමැත්තක් දැක්වූහ. එබැවින් සෑම ගමකම ධර්මදේශනයක් වහන්සේලා ලවා පැවැත්වීමට රජතුමා ධර්ම ශ්‍රවණයට දැඩි කැමැත්තක් දැක්විය. එබැවින් සෑම ගමකම ධර්මදේශනයන් දේශකයන්න් වහන්සේලා ලවා ධර්ම දේශනා පැවැත්වීමට සලස්වා උන්වහන්සේලාට ධර්ම පූජා සිදු කිරීමද කටයුතු සැලැස්විය. එතුමා රාජ්‍ය කළ සූවිසි අවුරුදු තුළ වෙසක් උත්සව 24ක් පැවැත්වූ බව මහා වංශය සඳහන් වේ. ආරෝග්‍යශාලා පිහිටුවා ගිලන්හල් සේවාවන් ආරම්භ කිරීමද දුටුගැමුණු රජතුමාගේ තවත් මෙහෙවරකි. තමා විසින් කරන ලද සියලු යහපත් ක්‍රියා සිය පින් පොතෙහි සටහන් කිරීමට එතුමා අමතක නොකළේය. එබඳු පුණ්‍ය ක්‍රියා අතර පිරිස් බලයෙන් තොරව හුදකලාව සිටි අවස්ථාවල තමන් සතුව තිබූ එකම ආහාර වේල භික්ෂුන් වහන්සේලාට පූජා කිරීම විශේෂයෙන් සඳහන් කළ හැකිය. මෙසේ ලෝ සසුන් කෙරෙහි අනුපමේය මෙහෙවරක් කළ රජතෙමේ හදිසිය රෝගාතුර විය. ඒ වෙන විටත් නිමන රුවන්වැලි දාගැබ සම්පූර්ණ කටයුතු සම්පූර්ණ කිරීමට සොහොයුරු සද්ධාතිස්ස කුමරුට පවන ලදී. එතුමා කොත් කැරැල්ල හුණ දඬු වලින් සාදා සුදුරෙදි වලින් ආවරණය කොට චෛත්‍ය වැඩ අවසන් වූ ලෙසට මරණ මංචකයේ හුන් දුටුගැමුණු රජතුමාට පෙන්විය. සොකීය පින්පොතට සවන් දෙමින් රුවන්වැලි සෑයද සතුටින් බලා සිටියදී කාලක්‍රියා කළ දුටුගැමුණු රජතුමාගේ නාමය ශ්‍රී ලංකා බෞද්ධ ඉතිහාසයේ රන් අකුරින් ලියවී ඇත්තේය. රජතුමා ධර්ම ශ්‍රවණයට දැඩි කැමැත්තක් දැක්විය. එබැවින් සෑම ගමකම ධර්මදේශකයන්න් වහන්සේලා ලවා ධර්මදේශනා පැවැත්වීමට සලස්වා උන්වහන්සේලාට ධර්ම පූජා සිදු කිරීමටද කටයුතු සැලසීය. එතුමා රාජ්‍ය කළ සූවිසි අවුරුදු තුළ වෙසක් උත්සව 24ක් පැවැත් වූ බව මහා වංශය සඳහන් වේ.
ආරෝග්‍ය ශාලා පිහිටුව ගිලන්හල් සේවාවක් ආරම්භ කිරීමද දුටු ගැමුණු රජතුමාගේ තවත් මෙහෙවරකි. තමා විසින් කරන ලද සියලු යහපත් ක්‍රියා සිය පින් පොතේ සටහන් කිරීමට එතුමා අමතක නොකළේය. එබඳු පුණ්‍ය ක්‍රියා අතර පිරිස් බලයෙන් තොරව හුදකලාව සිටි අවස්ථාවක තමන් සතු තිබූ එකම ආහාර වේල භික්ෂුන් වහන්සේලාට පූජා කිරීම විශේෂයෙන් සඳහන් කළ හැකිය. මෙසේ ලෝසසුන් කෙරෙහි අනුපමේය මෙහෙවරක් කළ රජතෙමේ හදිසියේ රෝගාතුර විය. ඒ වන විටත් නිමුණු වූ රුවන්වැලි දෑගැබේ කටයුතු සම්පූර්ණ කිරීමට සොහොයුරු සද්ධාතිස්ස කුමරුට පවරන ලදී. එතුමා කොත් කැරැල්ල හුණදඬු වලින් සාදා සුදු රෙදි වලින් ආවරණය කොට චෛත්‍ය වැඩ අවසන් වූ ලෙසට මරණ මංචකයේ වුන් දුටුගැමුණු රජතුමාට පෙන්වීය. සුකීය පින්පොතට සවන් දෙමින් රුවන්වැලි සෑය දෙස සතුටින් බලා සිටියේදී කාලක්‍රියා කළ දුටුගැමුණු රජතුමාගේ නාමය ශ්‍රී ලංකා බෞද්ධ ඉතිහාසයේ රන් අකුරින් ලියවි ඇත්තේය. අතිපූජ්‍ය රේණුකානේ චන්ද විමල මානාහිමියන් වහන්සේ සම්මුදා පවතින්නේ සිල්වත් ගුණවත් උගත් ශ්‍රාවකයන් වහන්සේලා මතයි. කෙතරම් උසපුදු පිළිම තිබුණත් චෛත්‍ය බේර විහාර තිබුණත් එම වස්තුවනට උත්සසුන් රැස්වීමට හැකියාවක් නොමැත. භික්ෂූන් වහන්සේලා හොඳින් ධර්මය හදාරා එම ධර්මය දේශනා කරමින් සාකච්ඡා කරමින් ලේඛනගත කරමින් පවත්වාගෙන යාම සසුනෙහි යා පැවැත්මට අත්‍යවශ්‍යය. එසේ අප සමුදු සසුන් රැස්වීමට මෑතියුගේ ක්‍රියා කළ ශ්‍රේෂ්ඨ අතිමරයන් වහන්සේ නමක් ලෙස රේණුකානේ චන්ද විමල මහනාහිමියන් වහන්සේ හඳුන්වා දිය හැකිය. කොළඹ දිස්ත්‍රික්කයේ බණ්ඩාරගම ආසන්නයේ අධිකාරී පත්වේ රයිගම් කෝරළේ රේණුකානේ ගම පිහිටා ඇත. මෙය පුංචි ගමකි. මේ ගම අද මෙන් එදා දියුණු ප්‍රදේශයක් විය. සරසාර කෙත්පත් වලින් සැදුන රේණුකාන ඉතා සුන්දර ගම්මානයකි. මේ ගමේ සිටි බස්තියන්ද පවුලිස් ගුණවර්ධන මහතාට සහ මොනසිංහගේ පොඩි නෝනා මාතාවට 1897 ජූලි මස 19 වෙනි දින උපන් පින්වත් කුමරා රූබල් ගුණවර්ධන නමින් හඳුන්වනු ලැබීය. ඔහු 6 දෙනෙකුගේ යුත් පවුලේ වැඩිමලා විය. ඔහුට බාල සොයුරියක් හා සොහොයුරන් 4 දෙනෙක්ද එම පවුලට ඇතුළත් විය. මේ පින්වත් දරුවා අධ්‍යාපනය ලැබීමට ගියේ අල්ලුපු ගමේ තිබූ වීදියොගඩ පාසලටයි. ඔහු එහි දෙවන පන්තිය දක්වා ඉගෙනීම කළේය. ඒ දිනවල බුරුම ජාතික යුමිනී අලංකාර නම් හිම්පාණන් වහන්සේ හොරණ ප්‍රදේශයට වැඩම කොට කළු පහන නැමැති කන්දේ ගල් ගුහාවක වැඩ සිටියහ. උන්වහන්සේ හොඳින් සිංහල භාෂාව නොදැන සිටියත් දන්නා තරමින් එම ගමේ ප්‍රදේශයේ ජනතාවට ධර්මය දේශනා කළහ. මෙම ධර්මය දේශනාවල විශේෂත්වයක් වූයේ මහණකමේ අගය නිතර පෙන්වා දීමයි. එයට හේතුවක් වන්නට ඇත්තේ බුරුම රටේ බොහෝ දෙනෙකු ටික කලකට හෝ පැවිදි වී කටයුතු කිරීම විය හැකිය. මේ නිසාම ගමේ කවුරුත් තම දරුවෙකු පැවිදි කිරීමට කැමැත්තක් දැක්වූහ. එහි ප්‍රතිඵලයක් ලෙස දෙමව්පියන්ගේ ආශිර්වාදය ඇතිව ගමේ දරුවන් 27 දෙනෙකු පැවිදි වීමට කැමැත්ත පළ කරහ. බුරුම ජාතික විනය අලංකාර හාමුදුරන් වහන්සේ එම දරුවන් 27 දෙනාම පැවිදි කළහ. ක්‍රිස්තු වර්ෂ 1906 ජනවාරි 8 වනදා පාසල් අධ්‍යාපනය නතර කළ පැවිදි දිවියට ඇතුළත් වූ රූබල් ගුණවර්ධනද මෙම පිරිසට ඇතුළත් වූ අතර ඌ පැවිදි වීමෙන් පසුව රේණුකානේ චන්ද විමර නමින් හඳුන්වනු ලැබීය. මෙසේ පැවිදි වූ සාමණේරයන් වහන්සේලාට වැඩි කාලයක් ලංකාවේ වැඩ සිටීමට හැකි වූයේ නැත. උන්වහන්සේලා සියලු දෙනාම 1908 ජනවාරි 27 දින විනය අලංකාර හිමියන් විසින් බුරුම රටට හෙවත් මියන්මාරයට කැඳවාගෙන යන ලද සිංහල භාෂාව හැර කිසිම භාෂාවක් නොදැන බුරුම රටට වැඩිය මේ පොඩි හාමුදුරන් පිරිසට මුලදී අධ්‍යාපනය ලැබීම කෙසේ වුවත් කතා බහ කිරීම පවා අපහසු විය. එසේ උන්වහන්සේලා ටික කලකින් බුරුම භාෂාව හොඳින් ඉගෙන ගත්තහ. ඒ අතර සූත්‍ර විනය අභිධර්මය ඉතා හොඳින් ප්‍රගුණ කළහ. ත්‍රිපිටකයේ පමණක් නොව තම භික්ෂු ජීවිතයට අවශ්‍ය කරන ඇවතුම් පැවතුම් මෙන්ම භාවනාවද හොඳින් ප්‍රගුණ කළහ. බුරුමේ ඉතා දැන උගත් භික්ෂූන් වහන්සේලා විසින් අධ්‍යාපනය ලද මේ සාමණේරයන් වහන්සේලා අතර රේණුකානේ හිමියෝ ඉතා දක්ෂ අයුරින් ත්‍රිපිටකයේ පමණක් නොව බුරුම භාෂාවෙන් ලියවි ඇති අභිධර්ම ග්‍රන්ථ පවා ඉගෙන ගත්තේය. උන්වහන්සේ බුරුම භාෂාව ඉතා හොඳින් ලිවීමට කියවීමට දක්ෂයෙක් වූහ.
එසේම වසර 10ක් පමණ බුරුමේ අධ්‍යාපනය ලබා උන්වහන්සේ 1917 ඔක්තෝබර් 26 වෙනි දින බුරුම රටේ ධම්මිකාරාම සීමාවේදී අදි සීල සංඛ්‍යාත උපසම්පදාව ලබා ගත්තහ. උපසම්පදාව ලබා ටික කලකින් ලංකාවට වැඩම කළ උන්වහන්සේ දෙමිටකොඩ මහා විශුද්ධාරාම පන්සලේ වැඩ සිටියහ. එම පන්සලේ වැඩ සිටි සිරි ධම්මනම් නාහිමිපාණන් වහන්සේ අභිධර්මය උගන්වන අතර රේණුකානේ හිමියෝද එම පන්තියට ගොස් උන්වහන්සේ උගන්වන ආකාරය බලා සිටියේය. ටික දිනකින් සිංහල ඉගෙනගත් උන්වහන්සේ එම පන්තියේ අයට අභිධර්මය ඉගැන්වූහ. කුඩා කාලයේ බුරුමයේ වැඩම කළ නිසා සිංහල භාෂාව පිළිබඳ හොඳ හැකියාවක් නැති උන්වහන්සේ ජාතක පොත, සද්ධර්ම රත්නාවලිය, පූජාවලිය වැනි පොත් කියවා සිංහල භාෂාව පිළිබඳ දැනුම වර්ධනය කරගත්හ. ඒ නිසාම උන්වහන්සේ විසින් රචනා කරන ලද පළමු ග්‍රන්ථය වූ නිර්වාණ විනිශ්චයේ අපේ පැරණි පොත්වල භාවිතා වන වචන උදා තිබෙන බව පෙනේ. මුල් කාලයේ සිංහල වචන නොදන්නා නිසා තමා එසේ ලීවද අනෙක් ග්‍රන්ථ රචනා කිරීමේදී සරල වචන යොදාගෙන ඇති බව පසු කලෙක උන්වහන්සේම සඳහන් කළහ. අතිගරු රේණුකානේ මාහිමියන් විසින් රචනා කරන ලද ග්‍රන්ථ සංඛ්‍යාව 25කටත් වැඩිය. ථේරවාදී පිළිගැන්වීම එකඟව මෙන්ම මතභේදයට සිදු නොදෙන ආකාරයට උන්වහන්සේ ඒ සෑම ග්‍රන්ථයක්ම රචනා කොට ඇත. ත්‍රිපිටකයේ සඳහන් කරුණු මතු කරමින් පොත් ලිවීම උන්වහන්සේ තුළ තිබූ අපූර්ව හැකියාවකි. සමාලියෝ දෙයක් නැවත කපා හරි වැරදි හැදීමක්ද පටසටහන් ලියා පසුව නිවැරදිව ලිවීමක්ද උන්වහන්සේගේ ජීවිතය තිබුණේ නැත. ලියන දේ එකවතාවෙන්ම ලියා මුස්ලිමයන්ට ඇවිල්ලා සිටයි. අද ලංකාවේ ආඩ පමණක් නොව ලෝකයේ බොහෝ සිංහල ජනතාවට මෙම ග්‍රන්ථ වැදගත් වී ඇත. එසේ රචිත ග්‍රන්ථ අතර පේව සමාදන් වූ උපාසක උපාසිකාවන් උපෝෂිත අෂ්ටාංග ශීලය රකිමින් කල් ගෙවිය යුතු ආකාරය ගැන උපදෙස් ලබා දෙන පොහොය දිනේ ග්‍රන්ථයත් සමාජයේ බොහෝ දෙනා අතර පශු සීයකට පිළිතුරු සැපයන ධම්ම මිනිශ ග්‍රන්ථයත් බෞද්ධ ජීවිතය ගත කරන ආකාරය පිළිබඳ විස්තර කෙරෙන බෞද්ධයාගේ අත්පත ග්‍රන්ථයත් දස පාරමිතා පිළිබඳ දීර්ඝ විස්තරයක් කෙරෙන පාරමිතා ප්‍රකරණයේ ග්‍රන්ථයත් අභිධර්මයේ ඉගෙන ගැනීමට කැමති අයට ඉහළ දැනුමක් ලබා දෙන අභිධර්ම මාර්ගයේ ග්‍රන්ථයත් ඉතා ප්‍රයෝජනවත් ග්‍රන්ථ කිහිපයකි. උන්වහන්සේ පිරිවෙන් අධ්‍යාපනයේ උන්වහන්සේ පිරිවෙන් අධ්‍යාපනයේ හෝ විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ හෝ ලබා උපාධි ලද කෙනෙක් නොවූහ. බුරුමයට ගොස් පන්සල් අධ්‍යාපනය ලැබීමෙන් හා භාවනා කිරීමෙන් ලැබූ දැනුමෙන් සිය ග්‍රන්ථ රචනා කොට ඇත. මෙම ග්‍රන්ථ කොපමණ වැදගත්ද යන්නට හොඳම සාධකය වන්නේ උන්වහන්සේගේ හැකියාව දැන විශ්වවිද්‍යාල හා අධ්‍යාපන ආයතනයන් උන්වහන්සේට පිරිනැමු උපාධි සාධකයයි. ප්‍රාචීන භාෂෝපකාර සමාගම විසින් පාලි සංස්කෘතික සිංහල භාෂා පිළිබඳව හසල දැනුමක් ඇති අයට ලබා දෙනු ලබන උපාධියක් වන සම්මාන පණ්ඩිත උපාධිය උන්වහන්සේට පිරිනැමිනි. විද්‍යාලංකාර විශ්වවිද්‍යාලය වර්තමාන කැලණිය විශ්වවිද්‍යාලය මගින් අභිධර්මයේ පිළිබඳ මහාචාර්ය උපාධියක්ද එම විශ්වවිද්‍යාලය මගින්ම 1963 වර්ෂයේදී සාහිත්‍ය චක්‍රවර්ති උපාධියද පිරිනැමිනි. අනුරාධපුර බුද්ධ ශ්‍රාවක භික්ෂු විශ්වවිද්‍යාලය මගින් ප්‍රවචන විශාරද සම්මාන උපාධියද පිරිනැමූ අතර 1976 වර්ෂයේදී ශ්‍රී ලංකා ස්වේජීන් නිකායේ මහානායක පදවියද 1995 වර්ෂයේදී අමරපුර මහා සංඝ සභාව මගින් අමරපුර මහා මහෝපදාන ශාසන සෝභන යන ගෞරව සම්මානයද උන්වහන්සේ විසින් පිරිනමා ඇත. මෙතරම් ගරුණාම උගත්කම් තිබෙනද උන්වහන්සේ ඉතා චාම් අයපේච ජීවිතයක් ගත කළහ. මොනනායකම් තිබෙනද උන්වහන්සේ කුඩා කාමරයක් තුළ ඉතා නිහතමානී දිවිපෙවතක් ගෙවූ බව බොහෝ දෙනා දන්නා කරුණකි. ධර්ම ග්‍රන්ථ රාශියක් රචනා කළද ඒ හැම එකක්ම පුටුවේ හිඳගෙන කුඩල් ලෑලි කෑල්ලක් මත තබාගෙන ලියා ඇත. වටිනා මේස, පුටු, ඇඳ ඇතිරිලි, බුමුතුරුණුවලින් යුක්ත වූ සුපුපුභෝගී දිවිපෙවතක් නොගෙවූ අපහිමිපාණන් වහන්සේ තම රචනා කළ ග්‍රන්ථ විකුණා මුදල් සෙවීමට සූදානම් වූයේද නැත. ඒවා හුදෙක්ම ධර්මයේ දානය පිණිස රචනා කළ බව නොරහසකි. උන්වහන්සේගේ ග්‍රන්ථයකම සටහන් කොට ඇත්තේ මෙසේය. මම පොත් රචනා කළේ මුදල් හම්බ කිරීමේ අදහසින් නෙවෙයි. මගේ පොතක් වෙන කවුරුන් හෝ මුද්‍රණය කළාට මගේ පොත්වල කොටස් උපුටා ගත්තට මාගේ නමක් මකලා වෙන කෙනෙකුගේ නමක් මුද්‍රණය කළාට මගේ කිසිම විරුද්ධත්වයක් නැහැ.
ඒක නීති විරෝධී වුණාට මගින්නම් තහමක් නැහැ. උන්වහන්සේ කුමන ආකාරයේ කෙනෙකුද යන්නට ඊට පාඩේම ප්‍රමාණවත් වේ. උන්වහන්සේ භාවනාව ගැන පොතක් රචනා කළේ තමන් වහන්සේලාට අත්දැකීම් ඇතිව. බුදුබණ තම ජීවිතයේ දලං කරගෙන සුපේශල ශික්ෂාගාමී දිවිපෙවතක් වූ උන්වහන්සේ අපවත්වීමට පෙර සුඛී ආදානය සිදු කරන ආකාරයේද ක්‍රියාත්මක විශේෂත්වයකි. උන්වහන්සේගේ ඉල්ලීමෝයේ ලස්සන පෙට්ටියක තබා කොඩි දමා තොරණ ගසා මාචිතක වලින් සරසා ලොකු ආදානසයක් කිරීම නොව තමන් වහන්සේ දහවල් විවේක ගන්න කුඩා ඇඳ පිටින්ම බත්තේ දර ගොඩක් ගසා ඒ මත තබා ආදානය කරන ලෙසය. තම සිරුරද දින ගණනක් තබා නොගෙන දර ගොඩ ගසා අවසන් වූ විගස ආදානය කොට අන් අයට දැනුම් දෙන ලෙස ඒ සටහන් කොට තිබිණි. සෑම දෙයක්ම අනිත්‍ය බව ලෝකයට පසක් කර දෙමින් උන්වහන්සේ 1997 ජූලි 4 වන දින සිහියෙන් යුතුව අපවත් වූ සේක. උන්වහන්සේගේ ඉල්ලීම මත ආදානය ඉතාශාම් ආකාරයේ සිදුකොට පින් අනුමෝදන් කරන ලදී. ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමා, දීර්ඝ කාලයක් ශ්‍රී ලංකා ද්වීපය පෘතුගීසි, ලන්දේසියා, ඉංග්‍රීසි ජාතීන්ට යටත් වී තිබීම නිසා 19 වන සියවසේ මැදභාගයේ වන විට බොහෝ දෙනා තුළ ජාතිය, ආගම හා රට කියන තිබූ ආදරයත් අභිමානයත් යටපත් වී තිබෙනි. බෞද්ධ ආගම දීම මෙන්ම දේශීය නම්ගම් භාවිතා කිරීම පවා විදේශීය පාලනය තුළ සමච්චලයට ලක් වී තිබිණි. එදා ඇතැම් බෞද්ධයෝ තමන් බෞද්ධය කීමට පවා ලැජ්ජා වූහ. ක්‍රිස්තියානි ආගම බැඳගත් අයට රජය උසස්තන් කර හිමි විය, ගරු නම්බුනා හිමි විය. මේ නිසා බොහෝ සිංහලයෝ තමන්ගේ ආගම මෙන්ම සිංහල නම්ගම් සිරිපීත් ආදියද බැහැර කර කටයුතු කිරීමට පටන් ගත්හ. බෞද්ධ ආගම අදහන අය ඒ රහසේ කිරීමට පුරුදුව සිටියහ. ඇතැම් විට හාමුදුරන් වහන්සේලාට දානය දුන්නොත් දඩ ගැසීම් වෙන නීති ක්‍රියාත්මක කිරීම නිසා දායකයෝ රහසින් දානය දීම සිදු කළහ. මෙවන් අභාග්‍ය සම්පන්න යුගයක දේශය, ජාතිය හා බුද්ධ ශාසනයද ගොඩනැගී සිටීමේ අදිෂ්ඨානය, ශක්තියත්, අභීත වීරත්වයත් ජන්මයෙන් මූර්ම කරගෙන ජාතියේ පිනට 1964 සැප්තැම්බර් මාස 17 වන දින 15 වූ පුත්පුරණක් විය. ඒ අනිවාර්ය ධර්මපාලතුමාය. අදුනවර ප්‍රසිද්ධ වෙළඳ ව්‍යාපාරික දුන් කරවල සේවා විතරණ මහතා එතුමාගේ පියා විය. මූලිකා ධර්ම ගුණවර්ධන මෙතුමිය එතුමාගේ මව වූ ආය. මවට උපන් කුරුණන් දරුවාට නම ලැබූ නම වූයේ දුන් දේවී සේවා විතරණ යන්න. එදා සිංහලෙන් පවා සිංහල නම් දුන්නට පරිවෙතන භාවිතා කළ බව එයින් පැහැදිලි වේ. මෙතුමාට බාල, එඩ්මන්, සයිමන්, චාල්ස් යන සහෝදර තුන්දෙනෙක් හා සුහුවියෝ දෙදෙනෙක් වූහ. දුන් ඩේවිඩ් හේවා විතරණ 1872 සිට 1874 දක්වා බැප්ටිස් සිංහල පාසලේ, 1874 සිට 1876 දක්වා ශාන්ත බෙනඩික් විද්‍යාලයේ, 1876 සිට 1878 දක්වා කෝටේ ක්‍රිස්තියානි විද්‍යාලයේ, 1878 සිට 1883 දක්වා ශාන්ත තෝමස් විද්‍යාලයේ අධ්‍යාපනය ලැබුවේය. එම විද්‍යාස්ථානවල උගන්වන ලද්දේ ක්‍රිස්තියානි ධර්මයයි. මේ අධ්‍යාපනය ලැබෙන කාලයේදී එම ධර්මය එතුමාට ඉගෙනීමට සිදුවිය. එසේම ගීතිකා ගැයීමට සිදුවිය. මේ අතරතුර මාපියන්ගේ ගුණවත්කම නිසාම විහාරස්ථානයට ගොස් බොහෝ දිනවල අෂ්ටාංග සීලය සමාදන් වීමටද හෙතෙම අමතක නොකළේය. විහාරස්ථාන ඇසුර ඔහුගේ ජීවිතය වෙනස් කරන්නට මුළුපිරුවේය. මෙරට උපන් පරගෙද සිංහලයන් ලංකාවේ ඉපිද විදේශීය භාෂා හා ක්‍රිස්තියානි ධර්මය ඉගෙනගෙන අප භික්ෂූන් වහන්සේලාටත් බෞද්ධාගමටත් චෝදනා කරමින් බුදුදහමේ අඩුපාඩු ඇති බව කියමින් විවේචනය කිරීම මේ කාලයේදී ප්‍රසිද්ධියේම සිදු කෙරිණි. එසේම ඒ පිළිබඳ ප්‍රසිද්ධියේ වාද විවාද සිදු කෙරිණි. මේ නිසා මෙම කාලයේ බෞද්ධ අබෞද්ධ වාද විවාද රාශියක් ඇති විය. පංචමහා වාද ලෙස අප හඳුන්වන්නේ එම ප්‍රධාන වාද පහයි. මෙම වාද අතර ක්‍රිස්තු වර්ෂ 1873 දී පානුදුරාවාදය විශාල ප්‍රසිද්ධියක් ඉසිලූ වාදයකි. වාද කිරීමෙහි මහා දක්ෂයේ වූ වාදීප සිංහ මිගෙට්ටු අතේ ගුණානන්ද හිමිපාණන් වහන්සේ ක්‍රිස්තු භක්තිකයන් හා දින 3ක් තිස්සේ වාද කොට ඔවුන්ගේ සියලු තර්ක බිඳහෙලා ඔවුන් පරාජය කොට පත් කළහ. එම වාද සිදුවන්නේ වචනයෙන් පමණි. කායික ගැටුම් ඇති කළ කෝලහලවලට නොයෑම අගය කළ යුතු කරුණකි.
පානදුරා බෞද්ධයන්ගේ පානදුරා බෞද්ධින් ජයගත් පුතහ එම වාද පිළිබඳ විස්තර ලංකාවේ පමණක් නොව ලෝකයෙන් ප්‍රසිද්ධ විය. එහි ප්‍රතිපලයක් ලෙස ඇමරිකානු ජාතික කර්නල් හෙන්රි ස්ටීල් ඕල්කට්තුමා ලෙවට්ස්කි මැතිණිය නම් වූ රුසියානු කාන්තාවද සමග ලංකාවට පැමිණියේ. එසේ ලංකාවට පැමිණි ඕල්කට්තුමා ගාල්ලේ මහින්ද පිරිවෙනි ඉදී බුදුදහම වැඳගත් අතර මේ රටේ දේශහිතයිෂී පිරිස් සමග එක් වී ධර්ම විඥානාන්තරම් බෞද්ධ සමග පිහිටුවේ. එසේ එහි ප්‍රතිපලයක් ලෙස සරසවි සඳරසනම් පුවත්පතද ආරම්භ කරන ලදී. ඕල්කට්තුමාගේ දේශනා සහ ප්‍රසාදය ඇති කරගත් දේවි තරුණයා එතුමා සමග වැඩ කටයුතු කිරීමට තීරණය කළහ. එහිදී රටේ තැනින් තැන යමින් ඕල්කට්තුමා ඉංග්‍රීසි භාෂාවෙන් කළ දේශන සිංහල භාෂාවට පරිවර්තනය කරන ලද්දේය. මේ කටයුතුවලදී ඩේවිඩ් යන විදේශීය නාමය ඉවත්කොට අනගාරික ධර්මපාල යන බෞද්ධ නාම භාවිතා කළේය. අපේ බෞද්ධ දරුවන්ට මිෂනාරි අධ්‍යාපනය වෙනුවට බෞද්ධ අධ්‍යාපනයක් ලබා දිය යුතු යන අරමුණ ඇතිව කටයුතු කළ මේ පිරිස රටේ විවිධ ප්‍රදේශවල රටේකින් ගමන් කරමින් රටේම රැඳීදා ගමින් රටේ ජනතාව දැනුවත් කිරීමට කළ කැපකිරීම පුදුම සහගතය. මෙතුමාගේ රටේ ගිරිමස් නොකෝ යනුවෙන් සටහන් කොට තිබීම ගෞමස් කෑමට හා සුරාපානයට ඉතා විරුද්ධව කටයුතු කළ ධර්මපාලතුමාගේ දේශන ඉතා දැඩි ස්වරූපයක් ගත්තේය. ඒ අනාදරය නිසා නොව අපේ බෞද්ධාගමටත් ජාතියටත් තිබූ අව්‍යාජ භක්තිය හා ගෞරවය නිසාමය. ඕල්කට්තුමාටද සමග එක් වූ එතුමා මිෂනාරීන්ගේ නමන අධ්‍යාපනය වෙනුවට බෞද්ධ දරුවන්ට නිසි අධ්‍යාපනයක් ලබා දීමට එතුමා ඉරිදා පාසල් ආරම්භ කළේය. ඒ ආරම්භ කළ ඉරිදා පාසල් අතර අද ආනන්ද විද්‍යාලයේ දෙකකි. කර්ම විඥානාර්ථ සමාගම මගින් ටික කාලයක් ගත වන විට ආරම්භ කරන ලද පාසල් සංඛ්‍යාව 50ක්ම විය. ඒ අනුව අටේ දරුවන්ට සිංහල බෞද්ධ අධ්‍යාපනයක් ලැබීමේ හිමිකම ඉම විය. බෞද්ධයන්ගේ වාසනාවට ජපන් ජාතික භික්ෂුන් වහන්සේ නමක් සමග ධර්මපාලතුමාට දඹදිව චාරිකාවේ යෑමට අවස්ථාවක් හිමි විය. එහි වන විට බුද්ධගයා භූමියේ අත්පත් කරගෙන සිටියේ මහන්තා නම් හින්දු පූජකයෙකි. එය බෞද්ධයන්ට අයිති වූවක් නොව හින්දුන්ට අයිති දෙයක් ලෙසට එදා සම්මතව තිබුණි. මෙහිදී ධර්මපාලතුමා කවදා හෝ මා මේ බුද්ධගයා බේරා ගන්නවා යන අදිෂ්ඨානය ඇති කරගත්තේය. එහි ප්‍රතිඵලයක් ලෙස සිංහලෙන් නෙගටිව් බුද්ධගයා බේරා ගැනීමෙන් සිංහලෙන්ද අවදි කරගෙන ලෝක බෞද්ධයන්ගේ දසහය ඇතිව බොහෝ වෙහෙසක් දරා දඹදිව බෞද්ධ ස්ථාන බෞද්ධයන් ලබා ගැනීමට නීතිමය කටයුතු සිදු කරන ලදී. අද අප දඹදිව ගොස් නිවාසයේ වන්දනා කරන්නේ එතුමාගේ උදාර සේවයට පිළිසිදුවන්නටයි. එතුමා එසේ නොකළා නම් බෞද්ධයන්ටද අද බුද්ධයාව කියාවන් දුන්නට සිද්ධ ස්ථානයක් ඉතිරි කර තිබෙනට තිබිණි. ශ්‍රීමත් අනගරික ධර්මපාලතුමාගේ මූලිකත්වයෙන් එංගලන්තයේ ලන්ඩන් බෞද්ධ මධ්‍යස්ථානය, කල්කටාවේ ධර්මරාජික මහා විහාරය, බරණැස මූලගන්ධි කුටි මහා විහාරය, බුද්ධගයාවේ හා මදුරාසියේ බෞද්ධ විශ්‍රාම ශාලා ආදී බොහෝ දේ ලෝකුරා ඉදිකලේ ලෝකයේ සිටින සියලු බෞද්ධයන්ටම ධර්මයේ බෙදා දීමේ අරුණ ඇතිවය. එතුමා බොහෝ රටවලට ගොස් දේශන පවත්වා බෞද්ධයන් දැනුවත් කිරීමද සිදු කළේය. එතුමා 1931 දී ගිහියකු වශයෙන් 57 වියේදී අවසන් දේශනය කළේ විද්‍යෝදය පිරුවෙන් භූමියේදීය. පසුව සිරි දේවමිත්ත ධර්මපාලයන් නමින් පැවිදි භූමියට පත් එතුමා දඹදිව බලා ගමන් ගත් අතර 1933 ජනවාරි මස 16 වන දින උපසම්පදාව ලබා ගත්තේය. ඉන්පසු සමස්ත බෞද්ධ ලෝකය හඬවමින් 1933 අප්‍රේල් මස 29 වනදා සම්බුදු සසුන බේරා ගැනීමට තවත් 25 වතාවක් මේ දඹදිව පහළ වේවා යන පැතුම ඇතිව උන්වහන්සේ සිය නුවණින් යුතුව අපවත් වී වදාළහ. ළමා කාලයේ පටන්ම සිල් සමාදන් වෙමින් පන්සල් ඇසුරු කරමින් දහම් අධ්‍යාපනය ලබා ජාතිය අවදි කළ සසුන ප්‍රබුදු වූ ලෝපතල ශ්‍රේෂ්ඨ පුද්ගලෙක් වූ අනගාරික ධර්මපාලතුමාගේ චරිතය ශිෂ්‍ය අපගේ ජීවිතය ජයගන්නට ආදර්ශවත් කතා පුවතකි. Thank you.